මෙතින් මේ වර්කින් පාත් එකේ දකුණු කෙළවර මේ පස්කන්දී ගාවින් තමයි මේ ගස්පේලි ළඟින් අපි මෙහෙට හැරිලා ඇවිල්ලා මෙතන තමයි මෙතන මං හිතන් ඉන්නේ සමහත් පේලියක් දාන්න අවුවට ඉන්න වගේ මේ හැරි සමහත් ඕනේ නැහනේ ඔය ගස් යට පොඩි බංකු හදන්නකෝ මේවා ඇදිලා එනකොට ඉතින් මේ ගස් කොළන් කොහොම කැපිලා යනවා මේ ඔක්කොම කැපෙනවා ඒ කියන්නේ දැන් මේ මේක හැදිලා ඉවරනකොට මෙතන කාන්තාරයක් වෙනවා එහෙම තමයි ගෝත මේ රටක් සංවර්ධනය වෙනකොට මේවා ටික ටික වෙනස් වෙනවා අනික මං හිතන් ඉන්නවා මෙන්න මේ 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 හරි පොඩි කඩපේලියක් ගන්න. එතකොට අර මහන්සිලා එන අයට පොඩි කූල්ලයක් වෙන් බොන්න පුළුවන්. එහෙම එහෙම කූල්ලයක් බිව්වම තමයි ඇඟට දැනෙන්නේ මේ රට සංවර්ධනය වෙනවා කියලා. රට සංවර්ධනය වෙනවා කියන්නේ රට කාන්තාරයක් වෙනවට නෙමෙයි. කොහොමද ඒකලා අපේ දරුවා අනාගතේ ගහක්කොලා දකින්නවත් නැති වෙන්නේ? ඔය අහලා තියෙනවා සියටල්ගේ කියමන. සියටල් කියනවා ගස්කුලන් කියන්නේ අපේ යහළුව කියලා. මිනිහත් මමගේ බිස්නස් කරන මිනිහද? මේ ගොම්බූරු කතා කියන්න එපා. සීතල් කියන්නේ රතු ඉන්දියානු ජාතිකයෙක්. මේ මිනිසුන්ට තේරෙන ටික ඔගලන්ට තේරෙන්නේ නැහනේ. කොහෙද ඉතින් ඔයාගේ පප්පා එංගලන්තේ ගැන පම්පෝරි ගහ ඉන්නව මිසක් මේ මෙවුවේ දෙයක් ගැන කියලා දීලා තියනවද? ගෞතමි මේ අපිත් ගස් කොළන් වලට සලගන්නේ දරුවන්ට යාළුවන්ට වගේ තමයි. අපි ගස් මිම්මට හරියට වෙලාවට කපලා ඒව බොහොම ආදරෙන් පටෝලා ලොරිය වලට මොලට ගේන්නේ බා හරි මාදරෙන්නේ පොලිසියට අහුවෙන්නේ නැතු. දැන් තමුසලා හිතාගෙන ඉන්නේ අට්ටාලයක් ගහලා උපවාස කරන්නද? උපවාස 10ක් කරත් මම මේ සැරේ මේ ගේම නවත්තන්නේ නැහැ. දන්නවද? මම මේ සැරේ මේ ගේම පටන් ගත්තේ හැම යක්ෂයෙකුටම දෙලපි දෙන්නේ දීලා තමයි. කිසිම යකුට අපි බය නැහැ. අනේ ඇත්තමයි වාට මේවා කියනවට වැඩිය හොඳයි මම කට ගහක උලා ගන්න. ආ මේ මොකද මේ ඇන්ඩ්‍රු මල්ලයාගේ නෝනා මේ පැත්තේ? ඇන්ඩ්‍රු මල්ලයාත් මොකක් හරි උපවාසයක්වත් පටන් ගන්නද? අයියේ මම මේ ලීමෝලටත් ගියා අයියව හම්බ වෙන්න එතනින් කිව්වා අයියා ගෙදර ආවා කියලා. ලීමෝලේ වැඩනම් ඉතින් මන් නැතත් යනවනේ. අපි මර වර්කින් පාත් ප්‍රොජෙක්ට් එක ගැන පොඩ්ඩක් කතා කර කර හිටියේ. ඔන්න නංගි ඇන්ඩ්‍රු මල්ලිටත් වැඩිය ඉහළ තැනකින් මම වැඩේ ඕකේ කරගත්තා. මාතාවේ අයියේ මේ පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරගන්න තමයි. මං හිතුවා මේ ඔය රැකියා ඒජන්සි කියන විදේශ රැකියා ඒජන්සි අන්න ඒ වගේ එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. ෂා මරුනේ. අන්න ඉතින් බිස්නස් කරනවා නම් අවුවේ කර වෙන්න ඕනෙත් නෑ. සීතල කාමරයක් ඇතුළේ ඉඳන් නිකන් කුට්ටිය කපා ගන්න තමයි තියෙන්නේ. හැබැයි ඉතින් එකම වැඩේ තියෙන්නේ පොඩි දේශපාලන හයියක් ඕන මේ වැඩේට. පොලිටික්ස් වලින් කරන්න ඕන දේවල් නම් අපේ සිතුවම්ලව මට කරලා දෙන්න පුළුවන්. කොහොමත් පුනවන මාසෙකට හතර පහ දිනක රට යවන්න. ඉතින් මොකටදයි ඒවා පිටට දෙන්නේ? කලදුටු කල බල එහෙනම්. මේක තමයි භූත මහා බලවේග බන්ධනය. මේ භූමිට අරගත් අමනුෂය මේකට කැඳෙව්වම ඒක බන්ධනය වෙනවා. මේ නිකම්ම බන්ධනයක් කරලා හරියන්නේ නෑ මැඩම්. මාව බය කළාට භූතයට හොඳ දඬුවමක් දෙන්න ඕනේ. ඒක තමයි දරුවෝ මේක මෙතන ලෑස්ති කළේ. ඒ අමනුෂ්‍යයා මේකට බන්ධනය වුණාම ඒකව දැවින ගින්නෙන් පුච්චල දානවා. මිස්ටර් මේදා මැඩම් මේ භූත බන්ධන යන්ත්‍රේ මැදි ලක්ෂයේ ගිනිගොඩ දැල්වන්න. එහෙමයි මැඩම්. දැන් මේ භූත බන්ධනේ ආරම්භ වෙනවා. මේ හැම දෙනාම ඔය බංකු වලින් වාඩි වුණා නම් ඒ දැන් මැඩම් කිව්වනි වාඩි වෙන්න කියලා. ඉතින් වාඩි වෙයන්. නැත්නම් ඉතින් just miss the case ගස් තමයි අය. අයිසේ මට
මට පේන්නේ මේක ෆෝක් dance එකක් වගේ. නිකම් වැදි නැටුමක්. එසේ වැදි නැටුමක්. එන්නේ කටවරද්ද ගන්න එපා බං. කටවරද්ද ගන්න එපා. වාඩි වෙයන්. මේ භූතකේ සදින් ඉවරයිනේ තින්. වාඩි වාඩි වාඩි. වාඩි. ඔන්න වාඩි. ඕන් සිරිගුන්දේවල ප්‍රශ්චරි හරනාම් සිම්බුස්ටි වරවන නම ඕන් සිටි. ඕන් සිරිගුන්දේවල ප්‍රශ්චරි හරනාම් සිම්බුස්ටි වරවන නමක්. නමෝ මහා භද්‍රකාලී. ඕන් නමෝ භද්‍රකාලී වරං. ඕන් සිගුණාම් ප්‍රශ්චුණාම් පුරාණ පුරකදින සිගුරු කාලිරං. විෂ්ණු සරගින් දේවිරං පේශුර විර ගණපතිරං පිටුතරව සරස්වති. ගිනි බුඩි සිලම් බුඛාලී වලිය මොන් ජදිව ගුරු මොහමදි ගෘපත කාලී. පොළො මිහි දේවි මන්ත්‍ර විෂ්ණු කදපු සත්. ඕන් නමෝ මහා භද්‍රකාලී වරං. අච්චම්මේ අර මායාකාරී ඇවිල්ලා තිනේ මගේ අච්චම්ම වල්ලන්න. අච්චම්ම වල්ලලා පුච්චලා දාන්න. අනේ දෙයියනේ මගේ අච්චම්ම අසරණයි. එයා කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. අනේ ඔය බේරලා දෙන්නකෝ. නොන්සස් කොහෙන්ද වැලවෙන්නේ කවුද දැම්මේ අනේ පප්පා අමුනුස්ස බලවේගයෙන් බන්ධන යන්ත්‍රයට ඇතුල් වෙනවා ඒකව දැන් ගින්දරෙන් පුච්චලා විනාශ කර දානවා මේ මෙතන භයානක දේවල් තම සිද්ධ වෙන්න පුළුවන් මතක තියාගන්න මොනවා සිද්ධ වුණත් මේ කවුරුත් පදින් නැගිටින්න එපා වාන්තර මොනවා සනුකට මොකද්ද මහ ගෙදර තියෙන වැඩේ? අයියෝ බ්‍රෝ ඒකවත් දන්නේ නැද්ද? සනු බ්‍රෝ තමයි අයිවරි විලායක රන් කරන්නේ. මල්ලි මං කියන්නද වෙලා තියෙන වැඩේ? එඩ්වඩ් බාප්පලාගේ ගෙදරට සනුක ප්‍රශ්නයක් ගෙනාවනේ. ඒ ප්‍රශ්නේ මගේ අරනකන් තමයි මිනිහා මහ ගෙදරට වෙලා ඉන්නේ. ඕකයි කතාව. එඩ්වඩ් බාප්පාගේ ගෙදරට සනූ බ්‍රෝ ගෙනලා තියෙන ප්‍රශ්නේ සකුණිගේ අම්මයිද? ඔව්. සනුක මගාරින් හදපු කෙල්ලෙක්. එයාගේ අම්මත් එක්ක ඇවිල්ලා සනුකලා ගෙදර පදිංචි වෙනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයිද? බ්‍රෝ ඔයාට ඒක ප්‍රශ්නයක් වුණාට සනූ බ්‍රෝට ඒක නැති. සනූ බ්‍රෝ කියන්නේ කෙල්ලෝ කියන සබ්ජෙක්ට් එක කප්කාපු කොල්ලෙක්. අයියා බ්‍රෝ මම කියන්නේ මෙඩිකල් කොලේජ් ලොක්කම ඇතහැරලා ආ සනූ ප්‍රෝගෙන් උපදෙසක් ගන්න. එතකොට අයියටත් පුළුවන් කෙල්ලෝ ටකල් කරගන්න විදිහ ඉගෙන ගන්න. මේ 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 ඔයාටවත් මටවත් සනුකෝගේ පහත් මිනිස්සෙක්ගෙන් උපදෙස් ගන්න දෙයක් නෑ මල්ලි. මොඩකම් මොනවද අයියා මලෝ දෙන්න හයියෙන් හයියෙන් කතා කරන්නේ? අම්මේ මේ අයියා ප්‍රෝ කියනවා සනූ ප්‍රෝ මොකද මහගෙදර ඉන්නේ කියලා. මං කිව්ව හොල්මන් අල්ලන්න කියලා. කොයිදිටි එකට තද වෙලා මේ අම්මේ සනුක මහගෙදරින් එක මේ මට ප්‍රශ්නයක් නෙවෙයි. මට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ සීයා පප්පත් මිත්‍යාවල් විශ්වාස කරන එක. මමත් දවල් ගියා මහගෙවල් පැත්තේ. ඔය හොල්මන් සිද්ධිය ගැන විපරම් කරන්න. හැබැයි පුතේ සනුක හේඳන් හොල්මන් අල්ලන එක කෙසේ වෙතත් අර හොල්මන් කෙල්ලව නම් යාළු කරගනි.
දෙපැයි ඒකි සනුක ඉස්සරත් තුන්දොල්ල වී හිටපු හැටි. භාවනා තුන්දොල් වුණා නෙවේ අම්මේ. එයා කඩදාසි බෝට්ටුවක් ඇදුව. කෙල්ල නම් අප්සෙට්. ඇයි බෝට්ටුව නම් සුපිරි. ඔන්න පොඩි පුතේ මං අද කිව්වයි කියලා හිතාගන්න. ඔය බෝට්ටු කිරුවවල් නම් හරියන වැඩ නෙවෙයි. ඔගොල්ලෝ මොනවාද ගෑනු මායන් ගැන දන්නේ? මුලින් ඔය පොඩි පොඩි කඩදාසි බෝට්ටු හදලා තමයි පස්සේ කොල්ලන්ගේ කරේ එල්ලෙන්නේ. නෑ අම්මේ මේ අම්මා හේතුවක් නැතුව අනුන්ට දොස් කියන්න එපා. මම දොසක් කිව්ව නෙවෙයි පුතේ. ඉස්සරහට වෙන්න තියෙන දේ කිව්වේ. ඒ කියලා මං කපටි අම්මණ්ඩියා. පේනද හොර පූසි වගේ බැල්ම. ඒකි ඇස් දෙක දිහා කෙලින් බල්ල කතා කරන්නේ නැහනේ. ඇස් මගාරිනවා. ඔය හොර පූසිය තමයි පුතේ මීය දුසින් ගණන් අල්ලන්නේ. ඒ වයින් වැඩක් නැහැ. සනුකල ඕන දෙයක් කරගත්ත දෙන් ඔය දෙන්න මීට පස්සේ පැත්ත පළාතේ යන්න එපා. ඉවරයිනේ. හලෝ. ආ කියන්නේ වත්සලාක්කේ. තවත් නම් මේ අයවර විලායකේ ඉන්න බෑ. ඇයි සනුක ඉන්නවනේ ඔගලඟ බලා ගන්න. සනුකල 100ක් හිටියත් වැඩක් නෑ යක්කේ. මේ පූතයා මහා දරුණු එකෙක්. අර ලෝය අල්මේ දෙක්කන් ආපු ශාස්ත්‍ර මැඩම්ට පූතයා ගහලා එලෝ ගත්තා. මේ හිට වෙනකොට මෙය අයිවර විලායක සොහනක් වෙලා තියෙද්දන්නේ. හරි හරි. නංගි පොඩක් ඉන්නකෝ. මං නංගිට අද කියලා දෙන්නම් මේ බිස්නස් එකේ පළවෙනි පාඩම. තේරුණාද? මෙහෙමයි. ලාභයක් නැතුව සත පහක්වත් වියදම් කරන්න ලෑස්ති වෙන්න එපා. එච්චරයි. අයියේ ඔය කතාව අපේ ජොබ් එකට නම් අදාළ වෙන්නේ නැහැ. අපේ බිස්නස් එකේ හැම වෙන්නේ නැහැ අයිය. අයිය දාන සල්ලි අයියට මාසිකින් ආපහු ලැබෙනවා. හ්ම් හ්ම් හ්ම්. ඔක මෙහෙමයි ඔක ක්‍රියාවෙනුත් කරන්න ඕනේ. ඉතින් ඒක තියෙන ඔයාගේ අතේ තමයි. දන්නවද? ඒකට පාර කපා ගන්න ඕනේ. අයියා ඔය කියන්නේ අපේ සිතුවම මේ නම ගන්න එක ගැනනේ. අයියෝ අයියේ ඒක ගැන හිතන්න එපා. වයිෆ් කෙනෙක්ට බැරිද හස්බන්ඩ් කෙනෙක්ව නම ගන්න? මෙහෙමයි ඉතින්. අපේ ගෙදර ගෑනිට නම් බැරුණා මාව නමා ගන්න. හැබැයි තින් පොඩි මල්ලිව නමා ගන්න නංගිට පුළුවන්ද කියලා අපි බලමුකෝ. එමනම් ඒ විශ්වාසයෙන් තමයි මම මේ සල්ලි දෙන්නේ. මෙතන ලක්ෂ 5ක් තියෙනවා. ඒජන්සි වැඩ පටන් ගන්න මේ ටික ඇදි දැනට. Thank you අයියේ. තව එකක්. බිස්නස් කියන්නේ ආයේ කවදාවත් ආපහු ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බිස්නස් වලට රිවර්ස් නෑ. ඊගෙන කල්පනාවි. අයියෝ අයියේ හිතන්න දෙයක් නෑ. අයියා බලන්නකෝ මේ පපසරාගේ වැඩ කොහොමද කියලා. තව එකක් නංගි. මල්ලිට දැනගන්න තියන්නේ පාවි සල්ලි මගෙන් ගත්තේ කියලා. කොතර වර්කින් පාත් ප්‍රොජෙක්ට් එකකට මාත් එක්ක මිනිහා ඉන්නේ ජම්මාන්තර වෛරින්. ඒකයි. හරි හරි පොඩේ පොඩේ බය වෙන්න එපා. මම පරිස්සමෙන් වැඩ කරන්න. මම දන්නවා කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. එහෙනම් මං ගිහින් එන්න. ජයවා. මේ විජේ මට නලිනාවනාව ඉන්න වෙලාවක් නැහැ. දැන් ඔය ඔබ කියපු එක මෙතනට එනවද? මට කියපන් බෑ. ඇත්තද ඔය කියන්නේ කියලා? හරි හරි මෙහෙම හෙන්රි අයියා. මම ඔය දැන් එන්න කිව්ව කපිලයා ඉන්නේ. කපිලයා තමයි ඔය සහුණි කෙල්ලකේ ඉස්සල්ලාම ලව් එක. ඕක ඉස්කෝලේ කාලේ ලව් එකක්. මමත් දැනගෙන හිටියා. මේ ඔය පාසල් කාලේ ලව් කියන්නේ නිකන් කාලගුණේ වගේ ඒට මේට වැනිනවා. ඌව වැඩ නැහැ. නරි නාවන ඩෝග් දාන්න තු ස්ටෝරි එක කියපන්කෝ. හරි මෙහෙමයි ලොක්ක දැන්. ඔය පතල් වත්තේ ඉන්න හැම එකම වගේ ඔය සීන් එක දරගෙන හිටියා. හරිද? කොල්ලා ටිකක් දුප්පත්. ඒ උනාට කෙල්ලට බොක්කෙම්ම ලව්. හරිද? අයියෝ කොල්ලා දුප්පත් ඉඳා කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්න මේකට විරුද්ධ වුණා. මේ ඔය චුයින්ගම් කතානේ බං. ඔය ඇදෙන කතා වැඩක් නැහැ. කිසි තේරුමක් නැහැනේ. උඹලා නලි නාවුන ටෝක්නේ දාන්නේ. හරි හරි. ලොකුම සීන් එක තියෙන්නේ කමින් සූන් නේලා. කමින් සූන් නේලා. හරිද? කමින් සූන්. කෙල්ල එක්සෑම් කරලා ඉවරිච්ච ගමන්ම කොල්ල ලෑස්ති වුණා මේකට හොඳට උගන්නන්න. හරිද? ඒ කිව දැම්ම චාටඩ් කරන්න. ඔය දවස්වල උන්න කෙල්ලගේ තාත්තා නැති වුණා. හරිද? ඔය වෙනකොට මූ ඇවිල්ලා නැවතුණා ගෙදර. හරිද? දැන් ඔය ඕක තමයි කරට ගත්ත කෙල්ලගේ පවුලේ බර සේරම. අන්න. දැන් තමයි ඔබ ස්ටෝරි එකේ ලයින් එකට එන්නේ. උන්න ඔය
චාටර්ඩ් ක්ලාස් යන්න පටන් ගත්තට පස්සේ තමයි ඔය හෙන්රියලා කවුද අර සමුකද අපේ ශාලුගේ ඔව් අන්න ඌව කෙල්ලට ටකල් වෙලා තියෙන්නේ ආ ඒතකොට උඹේ ඔය කපිලයා සනුකයාට කෙල්ලව දන් දීලා පැත්තකට වුණා නෑ අම්මයි දුවයි එකතු වෙලා කපිලව ගෙදරින් එළියට දැම්මා හැබැයි ඌ හිටිය පට්ටලම අන්න පුතෝ දැන් තමයි ගේම තියෙන්නේ නලිනාවන්නත් දැ ඉත්තවන්ට සබන් ගන්නත් දැ නිකන් හරි ඔය කපිලයා අද මෙහි නාව අපි ඔය වත්ත පීරලා හරි මුව හොයා ගන්න ඕනේ ඊට පස්සේ ආ ඔය එන්නේ කෙනෝ ඩයල් එක ආ පුතා කොහමද මේ මාත්‍ය තමයි අපිට එන්න කිව්වේ පුතා කපිල ඔයාගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් දැන් අපි ගාව ඉන්නවා හරි එයාව අපව ඕනේ නේද ඕන්නේ අපෝ එපා එහෙම කියන්න එපා එහෙම කියන්න එපා මං දන්නවනේ මේ යෝල් ආදරේ රහ නා පාසල් ප්‍රේමය නේද නරිනවන්නත් දැ ඉත්තවන්න සබන් ගන්නත් දැ කොල්ලා දැන් මෙන්න මෙතන තියෙනවා සල්ලි ටික. පුදේ මේ සල්ලි මේ ඈ දැන් ඔබ මේක අරගෙන ගිහිල්ලා කාලා බීලා හොඳ ඇඳුමක් දාලා පොඩි පිළිවෙලකට මිනිස්සෙක් වංගෝ. ඉතුරු ටික මම පුතාට කියන්නම්. සතුටුයි. ඈ ආ ඒකනේ හැරි තමයි විජේ දවසටත් මිනිහා සලකනවට මං ඈ අප්පච්චි මට නම් හොඳටම හංසෙ අම්මා තාමනාන අම්මා හදිසි වැඩකට එන්නේ නැති දුවේ ඒකයි ෆෝන් එකට ආන්සර් කරන්න දෙන්නේ නැත්තේ ආ දූ ඔයා ස්කූල් ඇරිලා තාමද? අපි ඇවිල්ලා ගොඩක් වෙලා. අම්මා නම් හොඳටම නෝටි. අම්මා නෝටි නෑ දුව. ඉන්නකො මං අරින්න දොර. ඔයා මගෙන් පලි ගත්තට කමන්නේ. මේ හයිස්ක දරුවගෙන් පලි ගන්න හදන්න එපා. දුව මේ ඔයා මේ ඇඳුම් මාරු කරගන්නකෝ. මම මොකටද සිතුවා මොගලංගෙන් පලිගන්නේ? ආ? මගේ ලෝකෙ ඔය දෙන්නනේ. මම පරක්කුනේ toy දෙන්න නිසා. කටි කතායි තේරුම්? මේකනේ පහුගිය දවස් ටිකේ අපි දෙන්න අතර ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. gedara ඔය ආර්ථික ප්‍රශ්න ගැන මම ඔයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්ත එක අපරාධේ. ඔයා මෙච්චර කල් පණ වගේ ආරක්ෂා කරපු ඔයාගේ ප්‍රතිපත්ති ටික ඒ විදිහටම රැකගන්න මම තීරණයක් ගත්තා. කතුලා ගත්ත තීරණය. ඔයාට වදයක් නොවෙන්නේ. අපේ ගෙදර විවාහය දන් ගන්න මම බලා ගන්නවා. මම තීරණ කළා ජොබ් එකක් කරන්න. ජොබ් එකක් කරන්න? මොකද කරන්න හදන ජොබ් එක? හරි මේ කාගෙත් යටතේ වැඩ කරලා පුරුද්දක් නැහෙනි. නෑ මේකයි මම යාළුවෙක් එක්ක ජොයින් වෙලා මේ අර තියෙන දෙස් විදෙස් රැකියා ඒජන්සි මම ඒ ඒජන්සි එක පටන් ගන්නවා මම තමයි ඒජන්සිගේ බොස් තරයි කරලා දැහැන මුදලක් කොහොන්නේ අපිට මේ වෙලාවෙ ඉච්චර මුදලක් නැහැනේ ආ මේකයි ඒ කරන ඉතින් යාළුවෝ ඉන්නේ මේ මගේ යාළුවෙක් ඉන්නේ ඕස්ට්‍රේලියාවල මේ මම එයත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ ඔන්න ඒක හරි ගියොත් අපිට දෙයනේ කියලා කාටවත් අත පාන්න නැතුව හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඔයාට වාගේ වැඩ කරන්න පුළුවන්. මං ගෙදර ප්‍රශ්න ගැන බලා ගන්නම්. අප්පා මේක නම් භූතයේ ගේමක් තමයි. ඒකට ආසයි. මං ආසයි වෙඩි තියන්න. ඒ කුරුල්ලන්ට. ඒ කියන්නේ භාවනාවට අපේ තාත්තව එච්චරටම වටිනවා. ගොඩ මට දැනගන්න පුළුවන්ද
ඒ බටින් හේතුව මොකක්ද කියන්නේ? සියත් ටීවී දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත් ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.